चंदन किन गीय जीवित अतुल पैक्तन कथा करे एक बहुत दुग्भर कथा वक ये दुग्भर कथा वक्या एक मगे जीवित संबंध है मम असनीपेन वहाँ पुदुम विदेट असनी पुनाट पास मम तनि वेनम तनि उनाम मट दिन कौरवत् मम उदौ करपुआय मात कथा करपुआय मे हेमोम माओ तनि करला के मम टीका दुखला अंडन मेच्चर देवल करला ऐ मिनिसुंट माओ अमत कुने किएला मैं अमत को ऐ कि मगे हित दुस्कियादे मैं किसी मध्य कापो करे मटे पा मे देवर ए वगे महा पुदुम पशु तवील मा तुड़े न अभी दिल मट हित अनित मट वैडक ने मेच्चर हो करला मे पशु तवील मगे जीवित दोंकार दिन पटंगण मे दोंकार माव कंदवनवा यली अश्चर्य कति कर मुकद मट उ ये अत्र तुरे मगे यालुक्टिया नूर पत्ते मे यालुअट मे वगे मध्य की मिल मट विल मे वगे दिया मट उन्ना हरिम लुक अकर्तव्य एक्सीडेंट कपल कैडिलेन कपल कपन मे जीवित मेहम दुखी मटन दुखी मेच्चर एक मं कि जीवित अटी हूम तमय के मम चुट्ट सन सन उत्साह मम दाव सन सन्ने ये अत्र तवत्को माव हम हमला दिव्यंग आदर कीनवा जे सोपे आदर कलावा कुरसे एन गोयेनो मे दीवार एतम चंदन मे पीत मेकुनाट मट एवला आवे मनुष्य के तरह कावे जेसु हेम कलाट मट हेमने ऐके मम कल्पना कर मैंने मे वगे लकू दट तीन इतना मे गीत मल वध वेदना कुरसे गिनावे उभ समान मन सामान मगे वेल मैंने मेके मेक तम अतुलांत अंतर्गत मट मगे जीवित बुड़ा बलपाव तेन होता है एक मन दिनगत्ते ओ खमक ने एक उभांसे मट वध वेदना दिन्ने उभांसे वगे वेंड मैंने मिथन तम शनसी में आरंभ तीन स्वामी महितने वागे जीवित वेन्न पुलवन तब वागे यालू वेन्न पुलवन वाट कथा कर वेन्न पुलवन वाट अति वागे उन्नत जीवित वेच देवल गए एक पुदुअ्य की मकनी सा मट देने चंदन मे हमे कक्तुल दिव्यन्मान से होयांड जेसु होयांड अपिट मे हरि बाधक गुड़ाते मनुष्य है मतुवेनो हेम तेन मणि मनुष्य है मतुवेनो कुछ वेडक ने कोच्चर कलत्वेडक ने हरीम उदासीन वेन्न पटंगन निकम कड़ा वेटेन एवं स्वभावन गुडक्तियेन मट हितुने मेहम स्वभावन तेन मगे हितट ए लिड एंदेन लिव गीति का वाक्ने लिड एंदे इंदगन मम लिवा दुटुआद जेसु मगे दैसे कंदुलु मे मगे वेदना हो गया मम्मी कथा करे अरे मम लिवे निका दिबसक मम आने प्रश्न जेसुक उत्तरे कौरसे कक्नी मे मन इतना मे कपी हेमोगिम जीवित कथा करना देवी के मट दैनिक देखते जीवित अभी इतना विधेयक अभी हितोत्म दट हेमतिश्यम संतोषाय माव आगे करदे माँ हेमदिशम संतोषाय माव मट हेमदेम लबेंट पटंग
අසනීපයක් නැතුව ලෙඩක් දුකක් නැතුව හිතන්න දැන් දැන් ඔබ කලාකරුවෙක් විදියට ඔබට ජනතාවක් ඔල්ලසම් දෙද්දී අත්පුඩි ගහද්දී ඔබ වගේ කරද්දී සතුටක් දැනෙනවමයිනේ ඒ වගේම ඔබ අසනීප අමාරුකමක් කැදිලා ඔබ ලෙඩදී තනි වුණොත් එහෙම ඔය කියන කිසි කෙනෙක් එදාට ආවේ නැත්තම් ඔබට කොයි වගේ දුකක් ඇතිවෙද ඊට පස්සේ කී හිතන්න පුළුවන් මම නම් ආපහු සින්දු කියන්නෙත් නෑ මේ වගේ සේස් වල සම්බන්ධ වෙන්නෙත් නෑ ඒ වගේ හැඟීමක් සමහර විට ඔබට ඇති වෙලා තියෙනවා මොකද ඔබ හිතන්නේ ඔ ෆාදර් මේ මම හිතන්නේ ඔය ෆාදර්ගේ කතාවත් එක්ක මමත් බැලුවා මගේ අපේ පඹ මගේ තියෙන ජීවිතය වගේ අත්දැකීම් මත අපි මගේ යහළුවන්ගේ සමාරේ මේ වගේ අත්දැකීම් අසා තිබෙනවා එතනම ජීවිතයේ මේ අපිට මේ අර උභාසය කියලා මේ වද වේදනාවෙන් උභාසය කුරුසේ අරගෙන ගියාම අපිටත් අපේ ජීවිතේ කුරුස අපිට ලැබෙන අවස්ථා තියෙනවා නේද ඒ වගේ මටත් ජීවිතයේ වගේ බොහෝ අවස්ථා තියෙනවා පාද එහෙම ඇති වෙච්ච එතකොට තනි වුණු අවස්ථා යම් කිසි දැන් ප්‍රශ්නයකට පිළිතුරක් හොයන්න ගියාම සමහරට තනි වෙන අවස්ථා ඒ වගේ අවස්ථාවල සමහරට අපිට හිතෙනවා මේ ජීවිතේ මේ අපි අපිට මේ අපි තනි වුණාද අපිට කවුරුත් නැද්ද ඇත්තම එතන ඒ තුලින් අපි දෙවියන් දකින්න උනාතරවලත් ලඟ වෙන්න අපි පුරුදු වෙනවා හැබැයි අපිට වර වහන්සේ කිව්වා වගේ මුලින් අපිට දැනෙන්නේ නැහැ මුලින්ම තේරෙන්නේ නැහැ මේක මේ නේද ඒත් මේ අපිට අපි දුරෝලිය නිසා අපි මිනිස්සු නිසා අපි මනස දුර්ලකම් දුලින් අපි හිතනවා මේ මොකද අපිට මේ අපිටම මෙහෙම වෙන්නේ නැත්තම් අය අපිට මේ 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 අපි මේ හොඳ දෙයක් කළ නැත්තම් අපි සමහර අපි කළේ හොඳක් වෙන්න පුළුවන් අපිට ලැබුණ ප්‍රතිඵලය අහිතකර ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් ඉතින් මෙහෙම වෙලා අය අපිට මේ විදිහට වුණේ ඒක නිසා මේ අපි ඒව පිළිබඳ අපි අපේ දැකීම අපේ මේ මේ දැක්ම තුලින් අපි විවිධ තීරණ විවිධ දේවල් හිතන්න කරන්න යනවා නමුත් එතන ඉතින් එහාට අපිට දැනෙන්නේ අපහුවෙද අපිට මොකද්ද මේ කාරණාවක පිළිබඳ හරියට පැහැදිලිතාවයකට අපි එළඹෙනවා ඉතින් එතනින් තමයි අපි දෙයයන් දකින්න සම්මත ලඟ වෙනවා නේද පාද මම හිතන්නේ එහෙම ඔය චන්දනයා කියපු දේ මම හිතන්නේ මෙහෙමයි ආපසු හැරී බලද්දී අපිට පේන්නේ අපි හිටියේ කොහෙද අපි කලේ මොකක්ද දෙවෙන් වංශේ හිටියේ කොතනද අර වේදනාව අවශ්‍ය අපි කෑ ගහනවා ඇයි මාව තනි කරේ ඇයි මට මේ වේදනාව දුන්නේ ඇයි මට විතරක් මේක ඒක පොළු ලොකු කෙඳිරිල්ලක් නැසිවිල්ලක් නේ ඒ කියන්නේ මට විතරයි මට අනිත් අයගේ දුකක් පේන්නෙත් නැහැ එතකොට මම තමයි ලෝකේ දුක් විඳින මිනිසයා කියලා මට හිතෙන්නේ දැන් මට අසනීප වෙච්ච වෙලාවේ ඇත්තටම ඩෙන්ගු තුන්සරයක් හැදෙනවායි කියලා කියන්නේ හිතන්න කෙනෙකුට කොහොමද ඒක දරා ගැනීම මේවා දරුණු විදිහට හැදිච්ච මේ ඩෙන්ගු තත්ත්වය එතකොට මේ හැම දෙයක් තුළම මමත් අත්දැක්ක මෙන්න මෙහෙම දෙයක් මාව තනි වුණා අනිත් අයට මාව එපා වුණා මට මාව එපා වෙන්න පටන් ගත්ත එතකොටයි හැබැයි අන්තිම මොහොතේදී මම ඒ ඩෙන්ගු දුන්නට ස්තුති කරන්න පටන් ගත්තා අර මට දෙවියන් වහන්සේගේ ආදරේ එහෙම නැත්නම් ජේසු වදවිඳ වගේ මටත් වදවිඳින්න තමයි ඉල්ලන්නේ කියලා දැනෙනකොට දැන් ජේසුගේ ගෝලියොත් එහෙමනේ උනේ නේද දැන් බලන්න ජේසුගේ ගෝලයන්ට මරණය සිද්ධ වුණේ හැමතිස්සම මරණය තමයි සිද්ධ වුණේ ඒ ප්‍රාණ පරිත්‍යාග වුණේ නේ සිද්ධ වුණා ඒ ජේසුට වෙච්ච දෙයමයි මේ වෙලා තියෙන්නේ එතකොට මේ හින්දා මම ටිකක් හිතුණා ඒකට මම හිතලා තමයි ඒක ලිව්වේ මේක විස්තරේ මම පොඩ්ඩක් ඔයාලට කියන්න අපි අතුරට පොඩ්ඩක් මේ අනිත් එක මම ඔයාලට කියන්න ඕනේ ඒකේ ඒ කතාවේ ගැඹුරු අර්ථයක් තියෙනවා තියෙනවා ඔව් ඒක මම හිතේ තියානමයි කිව්වේ ඔව් හරි ඒක බලමු ඔව් ඉඳගන්නකෝ මේකේ මේ වචන ටිකක් තියෙනවා මම ඔයාලට මේ ලියලා තියෙනවා බලන්න ඒක ඒ වචන ටික මේ අර මම කිව්ව විදිහටම තියෙනවා ඒ කිව්ව විදිහට චුට්ටක් තනින් පොඩ කීව ගන්න ඕක මම කියන්න හොඳයි ඔකෝය කෝරස් එකයි වර්සස් දෙකකුයි තියෙන්නේ කියව ගන්න
දම්මංගර කියපු ඒ කතාවට තියෙනව නේද යම් කිසි දෙයක් දැනෙනව නේද ඒකේ ඔව් ආද ඔව් ඒකයි අපිට හුඟක් වෙලා මට එදා ඒ දැනෙච්ච දේ නම් මට හිතාගන්න බෑ ඇයි මට මෙහෙම වුනේ කියන අදහස දැන් මට ඒ වෙලාවේ හිතුණා මෙහෙම දෙයක් දැන් හිතන්න මට හිතුණා මේ මම මෙච්චර හොඳ දේවල් කරලා නේ මට මේ දේවල් සිද්ධ වෙන්නේ ඔව් එතකොට මේ ඔය නරක දේවල් වල කරන එහෙම නැත්නම් දෙවියන්ව වැඩි විශ්වාසයක් කරන්න නැති අය මේ මේ මේගොල්ලන්ට මේ හොඳට ඉන්න පුළුවන් නේ ඉන්න පුළුවන් ඒගොල්ලෝ හොඳට ජීවත් වෙනවා හොඳට ඉහළට යනවා මුදල් හදලා හොඳයි හැමදේම හොඳයි එළගේ ජීවිතේ මම හිතන්නේ එතන උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දෙනව නේද ආද මම හිතන්නේ උන්වහන්සේ දැන් ඔය කියන දේත් එක මට දැනෙන්නේ ඔව් මේ දැන් ඇයි මේ අපිටම මෙහෙම වෙන්නේ ඔව් එහෙම දේවල් ගැන පිළිදෙනකොට උන්වහන්සේ අපිට වැඩියෙන් ආදරෙ නිසා අපිට වැඩියෙන් උන්වහන්සේ අපිට මේ යම් යම් දේවල් දැනෙන්න සතුටු වෙනවා මම හිතන්නේ හරිම තැනට ආවේ චන්දන නෝ ආදරේ වැඩි වෙන්න වේදනාව වැඩි වැඩි ආදරේ වැඩි වෙද්දී ඕන වේදනාවක් දරා ගන්නවා දැන් අම්මා කෙනෙක්ගේ චරිතයයි තාත්තා කෙනෙක්ගේ චරිතය අරන් බලන්න පුළුවන් වේදනාව කොච්චර දරා ගන්නවද ඒ දරා ගන්න තරමට දරුවාට ආදරේ කරනවා වැඩි වැඩි දැන් ඔයා තාත්තා කෙනෙක් විදියට තමන්ගේ දරුවාට කොච්චරද ආදරේ කරන්න කියලා හොයාගන්න පුළුවන් ඔයා දුක් මහන්සි වෙන හැටි බලද්දි එයා වෙනුවෙන් කැප වෙන එක එයා වෙනුවෙන් කාලේ යොදවන එක සමහර වෙලට පොඩි කෙනෙක් වගේ යත් එක සෙල්ලම් කරන හැටි දැන් කරේ තියාගෙන ලුණු ගෙනියනවා කියලා හරි මොකක් කරද දැන් මේ කාලේ යොදවන්න මොකද කරන්නේ අපි ආදරේ කොච්චරද කියලා කියන්නේ खाले मम दिन्नत मगे आदर वेदना वाक मटन समहार बीट कला कटू वेडकट गि समहार लाट एन रेला पुलवा ये विलाकने तमंगे दरुआ कथाकर वाट वधे पेउनोत्म धनोत्म एक दरवट आदरी न्याय के लिखिया दरवट आदरी न्याय के वध वेदना वे आदर आई වද හිංසාව ගේන්නේම ආදරය. ඒකයි අර ජේසුගේ කුරුසයට වද හිංසාව වද වේදනාව කසපහර මේ ඒවල් එන්න එන්න එකින් එක එන්න එන්න අපිට තියෙන ආදරේ වැඩි වෙන්න පටන් ගත්ත ජේසුගේ. ඔව්. ඒකයි මේ මේ මං අර ඒක ලියුනේ හිතන්න දැන් මට මේ අසනීප අමාරුකම් වල මට කතා කරපු එකම දේව පණිවිඩය මෙන්න මේ ටිකයි. ඔව්. අසනීපේදී දැන් මම මේ දැන් හිතන විදියට නෙමෙයි අසනීප දවසේ ඇත්තටම දෙවියන්ට බනිනවා ජේසුට බනිනවා ඇයි මට මේ වද හිංසාව දුන්නේ ඇයි මට මේ කරදරේ දුන්නේ ඇයි මට මේ ලෙඩ අසනීපේ දුන්නේ නමුත් මේ හැම දෙයක් තුලම පසුපස්සේ ආපු දේ තමයි ආදරේ ආදරේ නිසා වද වේදනාවේ කුරුසේ ගෙනාවේ ඔබහා එකතු වෙන්න ඔබහා සමග වෙන්න ඔබහා සමාන වෙන්න මෙන්න මේ කියන ඒ ලස්සන සිතුවිල්ල ලස්සන වුණාට ওই తత్వර පත් වුණාම ලස්සන නැහැ හැමතිස්සෙම ඒකයි මං කිව්වේ ඉතින් මං අර අපි අතනදී කතා කරපු දේ ඔයාගේ ජීවිතය ගැන කියපු දේ මගේ ජීවිතය ගැන කියපු දේ අපි හැමෝගෙම ජීවිතය උමයි ඔබගේ ජීවිතයත් උමයි මට පෙන්වන්න කියන්න කවුරු හරි ඉන්නවා නම් මගේ ජීවිතේ කවදාවත් මට කරදරයක් වෙලා නැහැ මගේ ජීවිතේට කවදාවත් අසනීපයක් අමාරුකමක් ඇවිල්ලා නැහැ රෝගයක් මට කවදාවත් මගේ ඇස් දෙකට කඳුලක් ඇවිල්ලා නැහැ පුළුවන් නම් කියන්න බලන්න සල්ලි පණන් තිබුණා කියලා උගත්කම් තිබුණා කියලා සමාජයේ උසස් කෙනෙක් කියලා එහෙම නැත්නම් පියතුමෙක් කියලා නැත්නම් රදගුරුතුමෙක් කියලා නැත්නම් ඊටත් වඩා වැඩි කෙනෙක් කියලා මැතියමත කෙනෙක් කියලා මේවා වෙනස් වෙන්නේ නැහැ දුක වේදනාව කඳුල කවදාවත් තීරණය කරන්නේ තමන්ගේ තත්වය හේතුව මොකද්ද ඒ හේතුව තමයි දැන් හිතන්න මේ හරියට මේ කොරෝනා වෛරසය වගේ කොරෝනා වෛරසයේ උගත්කම් හෙව්වේ නැහැ නෝ දිලුදුකම් දුප්පත්කම් පොසත්කම් තමන්ගේ බලපුලුවන් කාරකම් තමන්ගේ සින තත්වයන් නෝ පොදුවේ හැමෝටම සල්ලි තියෙන මිනිස්සයාට සල්ලි වලින් කරගන්න දෙයක් නැහැ කිසිම විදිහක කොරෝනාත් එක්ක සටන් ගන්න සල්ලි බෑ සල්ලි බෑ ඒ මේ වගේ අපිට නොපෙනෙන දේවල්
මේ වෛරසය කියන එක අපිට පෙනෙන්නේ නැති දෙයක්. ඒ වගේම තමයි සාතන් සහ පරිස්සාව කියන දත් පේන දෙයක් නෙවෙයි. ඒ නිසා අපේ අර වේදනාවල් එනකොට මට නිකන් දැනුනේම වෙන මොකුත් නෙමෙයි. ඇයි මේ මට විතරක්? ඇයි මේ මටම ආවේ? මෙච්චර දේවල් කරලා ඔබන්සේ දෙන තෑග්ග මේකද මට? ඔය වගේ මහා පුදුම මැසිවිලි තෝගයක් මගේ හිතට ඇවිල්ලා තිබුණා. ඕක මම එක එකයි සාධාරණයි ඔබටත් දැනෙන්න පුළුවන් හිතෙන්න පුළුවන් ඔබ කියාවි මම මේ කියන කාරණාවත් එක්ක ඇත්තයි කතාව කියලා. ඇත්ත තමයි. කරදරයක් නැති මිනිස්සෙක් හිටියේ ඉන්නේ නෑ වගේ අපේ ජීවිතේ කරදරය තරම් වාසනාවන්ත දෙයක්වත් ඇත්තෙත් නෑ තවත්. කරදරයක් ආපු ගමන්ම මේ කරදරේදී අපි හුඟක් වෙලාට හොයන්නේ කොහොමද? කරදරයෙන් පිට ඉන්න ජේසුව. ප්‍රශ්නෙන් පිට ඉන්න ජේසුව. අසනීපෙන් පිට ඉන්න ජේසුව. මම හොයන්න ඕනේ කොහොමද? කරදරේ අස්සේ ඉන්න ජේසුව. ලෙඩ දුක අස්සේ ඉන්න ජේසුව. එතකොටයි මට දැනෙන්නේ මේක දෙවියන් වහන්සේ තුලයි මම අත්දකින්නේ කියලා. නැත්තම් පේන්නේ මාව තනි කරලා දෙවියෝ ඈත් වෙලා. මෙන්න මේ සිතුවිල්ල තමයි මේකට පාදක වෙන්නේ. ඔව්. ඒ නිසා මේක සිද්ධ වෙන්නේ චතාරික කාලෙක. ඒකයි මේ ඔය ජේසුගේ කුරුස ගමනේ මම දාගත්තේ. ජේසුගේ කුරුස ගමනේ කියලා කියන්නේ මොකක්ද? ජේසුගේ කුරුස ගමනේ කියලා කියන්නේ ඔබෙත් මගේ ජීවත් වීමේ ගමන, ජීවිතයේ ජීවන ගමන. අපි කුරුස කරේ තියන් යන්නේ නැහැ. හැබැයි කුරුස වෙනුවට අපිට ජීවිතේට කරදර ගොඩක් එනවා. ඒවා තමයි කුරුසයක් බවට පත් වෙන්නේ. හැබැයි කුරුසියම තමයි ජයග්‍රහණය තින්නෙත් නේ. අනිවාර්යෙන්ම. ජේසු කුරුසේ කරට ගත්තේ ජයග්‍රහණයටයි. පරාජයට නෙවෙයි ජයග්‍රහණයටයි. පරාජයේ සංකේතය ජයග්‍රහණයේ සංකේතයක් බවට පත්ුනේ හිඳයි. ඒ නිසා මේ කියන දේවල් මගේ හිතට දැනුණා. දැනිලා මට ඇත්තටම මාව බලන්ඩාව යසනීප වෙලා ඉන්නකොට එක්තරා පියතුමෙක්. මේ පියතුමා ඇවිදලා වැඩිහිටි පියතුමෙක්. මේ පියතුමා මාත් එක්ක කතා කරද්දි මට කිව්වා මේ ෆාදර් මේ ප්‍රශ්න තුල බලන්න දෙවියෝ ඉන්නවා කියලා. මට ඇත්තටම ටිකක් තරහ ගියා. මේ ප්‍රශ්න තුල දෙවියෝ ඉන්නවා කියපුවම මට ඒ වෙලාවේ දැන් නෙමෙයි ඒ වෙලාවේ මට තරහ ගියා මේ බණ කියනවාද කියලා. ඒ තරමට මගේ හිත කැළඹිලා තිබුණේ. හිතන්න ඔබ අසනීප වෙලා ඉද්දී මම කියනවා නම් ඒ අසනීපස්සේ ජේසුව හැන්න කියලා ඔබට දැනෙන සහනයක් දෙයිද? අසහනය තව වැඩි වෙනවා. මට උනේ ඕකයි. හැබැයි ආපසු හැරි බල මං කිය එකයි ජීවිතේ ආපසු හැරි බලද්දී ඔබගේ ජීවිතයට ඔබට දැනෙනවා නම් මේ ප්‍රශ්නය මට දුන්නේ දෙවියෝ කියලා. දෙවියොත් එක තරහක් නෙමෙයි ඇති වෙන්න ඕනේ. කුරුසේ හා සමාන වෙන්න, ඒ වද හිංසාවට සමාන වෙන්න ඔබ වහන්සේ මට දුන්නා මේ දේ. මේකෙන් මාව ලං කළා ඔබ වහන්සේ වෙතට. අපි හුඟක් වෙලාවට ලේසි දැන් හිතලා බලන්න, ඔබට ලේසි නැද්ද ජීවිතේ කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙනවයි කියලා හිතන්නේ? එදාට අපි කොයිතරම් සන්තෝෂෙන්ද ඉන්නේ? එයි එතකොට එතන සන්තෝෂ වෙලා කරදරයක් කෙනෙකුට දුක් වෙන්නේ. කරදරේ අපිට ගැළපෙන්නේ නැහැ, අපිට දරා ගන්න බැරි හින්දායි. සතුට දරා ගන්න හරි ලේසි. කෙනෙක් ජයග්‍රහණය කරද්දී සන්තෝෂ වෙන්න කොයිතරම් පුළුවන්ද? කෙනෙක් පරාජය වුණාම ඉවස ගන්න පුළුවන්ද දුක? මේ පැතිකඩ දෙකක් මේක ජීවිතේ. දුක වේදනාව කියන එකයි සතුට කඳුල කියන එකයි අපේ ජීවිතේ දුක සැප කියලා වෙලා මේ කියන කොටස් දෙක. ඒ හැම දෙයක්ම චන්දන මගේ ජීවිතේට මේ වෙනකොට මගේ අධ්‍යක්ෂින් සම්භාරයට හොඳ වගේම නරක දේවල් සිද්ධ වෙලා තියෙනවා මගේ ජීවිතේට. මම මේ හිතන ආකාරයෙන් යහපත අයහපත කියලා මගේ ජීවිතේට. ඉතින් මේවා තමයි අපි මේ චතාරික කාලේ වෙන්න ඕනේ නැහැ මේවා හිතන්නේ. හිතන්නවා. චතාරික කාලෙන් තොරව ඕනම කාලයක මේක කාටත් පොදු දෙයක්. පොදු දෙයක්. ඉතින් මේ ওই ගීතකාවේ වචන ටික බැලුවා නේද? බැලුවා. ඔව්. ඔයාලට හිතුණද ඒ වගේ අදහසක් මං ගාව තිබුණා තියෙන්න ඕනේ කියලා? කොහොමද ඔයාලට හිතුණේ ඒක? මම ඇත්තටම මේක හිතුවේ පාද ඔබ වහන්සේ තවත් කෙනෙකු ඔබ වහන්සේගේ ජීවිත අත්දැකීමක් කියලා මම හිතුවේ නෑ ඇත්තටම. මේක මම හිතුවේ ඔබ වහන්සේ ළඟට පැමිණි තවත් කෙනෙකුගේ අත්දැකීමක් කියලා. අතන මේ වද වේදනාවේ කුරුසේ ගෙනයි බහා වගේ වෙන්න දෝ කියන මේ වදන් පෙළත් එක්ක මම හරියට සමීප වුණා පාද.
දැන් ජීවිත තුල අපේ ඇත්තටම අපේ හැම කෙනෙක්ගේම මේ පැවිදි හැටියට ඔබ වහන්සේ තුලත් ගිහිව හැටියේ අපි තුලත් අපිටත් මේ ප්‍රශ්න ලෙඩ දුක් මේ දේවල් පැමිණෙනවා හැබැයි අපි ජීවිතේ මේ අපිට අමාරු අවස්ථා අපි අපිට කොච්චර දැන් ගිහිව හැටියට අපි වටපිටාවේ අපේ සහෝදර සහෝදරිය මගේ බිරිඳ දරුව අම්මලා තාත්තලා අපි කොමන කවුරු හිටියත් වේදනාවක් ලෙඩ දුකක් ඇදලා අපි ලොකු වේදනාවකට පත් වුණොත් ශාරීරිකව මේක අපි දරා ගන්න උණු තනියමයි නේද ෆාදර් අතර මේක මේක වෙන කෙනෙකුට අපිට කොච්චර අපිට මේ ආදරය කරන වටපිට හිටියත් ඒ ගුණන්න බුත් කරන්න බෑ මේ වේදනාව තනියම දරා ගන්න උණා ඒ දරා ගන්නට ඔබ වහන්සේ කිව්වාගේ අවසන් මොහොතේ අපිට ශක්තිය දෙන්නේ දිව්‍යන් වහන්සේ මොකද හේතුව අර වේදනාවක් හිතන්න ඔබට ඔළුව කැක්කුමක් ආවයි කියලා හිතන්නකෝ ඔබට ආදරය කරන ඔබගේ බිරිඳ ඔළුව කැක්කුමෙන් පොඩි බිඳක්වත් ගන්න පුළුවන්ද ගන්න විදිහක් නෑ ගන්න බෑ ඔබට දෙන්නත් බෑ දෙන්නත් බෑ මේක ඔබ විසින්ම දරා හැබැයි ඒ වෙලාවේ ඒ වේදනාව අඩු කරන්න පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන් ඒක ඇත්තයි ආදරේ නිසා ඔබට සමාජයට වතුර ටිකක් ගෙනන් දෙන්න පුළුවන් උළුව ටිකක් මසාජ් කරන්න පුළුවන් බේතක් හේතක් හදලා දෙන්න පුළුවන් ඒක හරි නමුත් දරා ගැනීමේ වේදනාව තනියමයි තනියමයි තනිකම ජේසු අද්දැක්කේ කුරුසේ තනිකමනේ තනිකම තුල තමයි ඇත්තම අපි තනි වෙන්න වේදනාව තේරුම් ගන්න අපි ලං වෙන්නේ කුරුසියටයි ජේසුටයි කුරුසිය කියන්නේ ජේසු ජේසු කියන්නේ කුරුසිය ඒ නිසායි මගේ ජීවිතයට දැනිච්ච බොහෝ කාරණා මෙතන ඇතුළත් කරලා තියෙනවා මම මේකේ මගේ පෞද්ගලික අත්දැකීමක් කියලා කිව්වේ ඒකයි මොකද මට ඒ වෙලාවේ දැනුනේ ඇත්තම වෙන කිසිම දෙයක් නෙවෙයි දෙවියනි ඔබ කොයිද ජේසු මාළඟ නෑ නේද? ඇයි මට මෙහෙම වෙන්නේ? ජේසු මාව අතහැරියා. මෙන්න මේ වගේ. මොකද මේ මනුස්ස හැඟීමක් ඕක. මට නෙමෙයි ඔබට නෙමෙයි ඕන කෙනෙකුට එන්න පුළුවන් මේ වේදනාව තුල අපි තනි වුණා කියන වචනේ. වචනේ. ඒ නිසා මේ දුටුවාද ජේසු මගේ දැහැසේ කඳුළු දුක. පොඩ්ඩක් ගායනා කරලා බලමු අපි. බලමු ගායනා කරමු ඒ ගායනා කරපුවාම අපිට කියන්න පුළුවන් ඉතුරු වචන ටික විස්තර කරන්න පුළුවන් ඔබත් ජීවිතේ සිටිය
ගියා ඒ තනි උරයේ මතකයි ඔබත් ජීවිතේ සිටියා ඒ තනි උරයේ වද වේදනාවේ කුරුසේ ගෙනාවේ ඔබ හා වගේ වෙන්නද වේදනාවේ කුරුසේ ගිනාවේ ඔබ හා වගේ වෙන්නද ඔබ හා වගේ වෙන්නද ඔබ හා වගේ වෙන්නද එතන අර තේරෙන්නේ නැති අර වද වේදනා ගිනාවේ ඔබ හා වගේ වෙන්නද කියලා වචනේ ඉතින් මේක තමයි මම හිතන්නේ චන්දන අපේ ජීවිතේ මට විතරක් නෙමෙයි අපි කාටත් පොදු හිතන්න ඕන දේ දැන් ඒ නිසා කතෝලිකයන් විදියට අපි විශ්වාසී ඇසින් දකිද්දි කවදාවත් අනේ ස්වාමිනේ මට ලෙඩ දෙන්න එපා අනේ ස්වාමිනේ මට කරදර දෙන්න එපා අනේ ස්වාමිනේ මට ප්‍රශ්න දෙන්න එපා කියන සිතුවිල්ලෙන් අපිට අපි කියන්නේ හදන්නේ මොනවද ජේසු ඔයාව මට එපා කුරුසේ එපා කියලා කියන්නේ ජේසු මට එපා කියලා ඉල්ලන්නේ ඒ අපි කියන්නේ ජේසු වැඩි වැඩියෙන් ඉල්ලන්න ඕන එතකොට මේ කරදරේ අපි දකින්න තියන්නේ සුභවාදීව ලෙඩ දුක් අසනීප අපි දකින්න සුභවාදීව ඉත අසුභවාදීව හිතුවොත් එහෙම මම ඔබට කියන්නම් පුංචි කතාවක් එක්තරා මේ සිර මැදිරියක සිරකරුවන් දෙන්නෙක් හිටියා මේ සිරකරුවන් දෙදෙනා එක්කෙනෙක් ඒ සිර මැදිරියේ ඒ පුංචි කුටියේ ජනේලෙන් එළිය බැලුවා මේ රාත්‍රියේ මේ වගේ වෙලාවක බලපුවාම එක්කෙනෙක් දකින්නවා හඳ පායලා සෞම්‍ය හඳක් මේ හඳ කොයිතරම් ලස්සනයිද ඈත විලක් තිබෙනවා මේ විලේ නෙළුම් පිපිලා රැහැයිය හඬනවා හරි අමුතු රිද්මයකට කොයිතරම් සුන්දර රාත්‍රියක්ද ඔය එක්කෙනෙක් දැක්කද ඒ ජනේලෙන් අනිත් එක්කෙනා එනවා මල මුසල හඳ ආපව පායලා ගඳ ගහන මඩවලේ නෙළුම් පිපිල ඒ මදිවට බක බක ගාලා අර කාලකණ්ණි ගෙම්බු අදත් කෑ ගහනවා රැහැයියන්ගේ හඬ කන් පසාරු කරනවා අද නම් මහා අමුතු මූසලම දවසක් දැන් බලන්න චන්දන පළමිනි එක්කෙනා දැක්ක හඳයි දෙවෙනි එක්කෙනා දැක්ක හඳයි හඳවල් දෙකක්ද එක හඳක් මඩවල් එකයි ගෙම්බු එකයි රැහැයියෝ එකයි හැබැයි දකින දැක්ම හැටි දකින විදිය වෙනස් දකින විදිය තමයි මේ හැම කෙනෙක්ගේම ජීවිතයට ගෙනල්ලා දීලා තියෙන්නේ දුක දැන් අර මිනිස්සයා හඳ දැකලා වර්ණනා කරද්දි මේ හඳ කොයිතරම් ලස්සනයිද මේ කොයිතරම් සුන්දරයිද කොයිතරම් සෞම්‍යද කියද්දි කවි සිතුවිලි පවා පහළ වෙච්ච මේ සිරකරුවා ජීවිතේ සුන්දරත්වයක් අත්දකිනවා දෙවෙනි කියව මිනිස්සයා කාගෙන්දෝ පලිගන්නට තමන්ගෙන් වෙන්න පුළුවන් සමාජයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ට එපා කරගත්තු හැඟීම් ගොඩාක් තියාගෙන තමන් වද විදිනවා දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මේ ලෝකෙට එවලා තියෙන්නේ අර දෙවනි සිරකරුවාගේ තත්ත්වෙට ජීවත් වෙන්න නෙවෙයි එහෙම වුණොත් ඔබට මට පැමිණෙන හැම දුකක්ම හරි වදයක් හැම කරදරයක්ම මහා වදයක් හැබැයි කරදර අපි අත්දකින්න ඕනේ කරදරයක් විදිහට නෙවෙයි ඊට වඩා වෙනස් ස්වරූපයක් මේක තුල මට දිව්‍යන් වහන්සේ යමක් කියන අන්නේ පණිවිඩේ හොයන්න හිතන්න නොහිතපු මොහතක ඔබගේ හිතමු තාත්තා කියලා කියමු තාත්තා මැරෙනවා කියලා හිතන්නකෝ තාත්තා මැරුණාම ඔබට හිතෙන්න පුළුවන් මොකද්ද මේකේ පණිවිඩේ තාත්තව දෙවෙන් වහන්සේ අරගත්තේ නොසිතූ වෙලාවකයි එහෙමනම් ඔබ කියාවී සමහර විට දෙවෙන් වහන්සේට අමතක වීමක් වෙලා දෝ එවන් නැත්තම් දෙවෙන් වහන්සේ
අපි ගැන බලන්නේ නැති කෙනෙක් නිසා දෝ මගේ තාත්තා නැති උනේ කියලා. හැබැයි අනාගතේ දකින්නේ නැහැ මේ මිනිස්සයා ඇයි මගේ තාත්තා නැති කරලා මට දෙන්න යන පණිවිඩය මොකද්ද කියලා. ඔබට අසනීපයක් හැදෙනවා නම් ඒ අසනීපේ දෙන්නේ ඇයි කියන පණිවිඩය විතරයි අපිට හිතන්න තියෙන්නේ. අර අපි ඒකට කියන්නේ අර පොසිටිව් තින්කින් කියලා කියන්නේ. හැමදේම සුබවාදීව බලන්න බලන්න දෙවියන් වහන්සේ අපේ ළඟට එනවා. ඒක අසුබවාදීව හිතන්න ගියාම අපේ ජීවිතේට හරි වේදනාව බර වැඩි. වේදනාව බර වැඩි. අපිට පැමිණෙන දුක් කරදර අර පැමිණි දුක් පැණි රසයි කියලා අහලා තියෙනවනේ කතාවක් නේ. ඔව්. ඔව්. ඒ වගේම කියනවනේ අර කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. ඒ අපේ ජීවිතවල අරගන්න උන පණිවිඩ රාශියක් තියෙනවා සර්. මෙන්න මේ හේතුන් අපි හරියට අත්දැක්කේ නැත්නම් මං හිතන්නේ අපි ජීවත් වෙන අරමුණ පාවි වරද්දගෙන. ජීවිතේ ජීවත් වෙන්න අරමුණ. ඔව්. දැන් ඔබ හිතුවොත් කවදා හරි මට ලෙඩක් හැදෙන්නේ නැහැ. මට කරදරයක් ඉන්නේ නැහැ. මට ප්‍රශ්නයක් ඉන්නේ නැහැ කියලා. ඔබ එතන වරද්දගෙන ඉන්නේ ජීවිතේ. වරද්දගෙන. ඔව්. හැමතිස්සෙම හිතන්න තියෙන්නේ කරදරය කියන ප්‍රශ්නය කියන දේ මා අභිභව යනව නෙමෙයි මා හඹාගෙන එනවා. මට බේරෙන්න ගැලවෙන්න ක්‍රමයක්වත් නැහැ හැබැයි. මේකට මම කිව්වේ පළමිනි සිරකරුවා දකින ස්වරූපෙන් දකින්න ජීවිතේ දිහා. ඒ කියන්නේ සුබවාදීව. මේකේ තියෙනවා දැනුණාද ජේසු මගේ වේදනාවේ කතාවේ තනි වූ මොහොතේ. මට මතකයි ඔබත් හිටිය දවසක් ඒ වගේ තනි වෙච්ච රැයක මෙන්න මේ වචන ටික පසක් කරගන්න. මේ වචන ටික තමන්ගේ හිතට දැනෙන්න දැනෙන්න හරි තේරුම ගන්න ගන්න මං හිතනවා අපි හරි තැනකට එනවා. කවදාවත් වේදනාවට සාප කරන්නේ නැහැ. කවදාවත් ලෙඩදුකට දොස් කියන්නේ නැහැ. නැත්තම් බලන්නකො සමහර අය ඉන්නව නේද? තමන්ට අසනීපයක් හැදුනහම ගෙදර ඉන්න හැමෝටම බයිනවා. දොස්තරගෙන් බෙහෙත් අරගෙන බැරි වෙලක් අසු වුණේ නැත්තම් දොස්තරට පුළුවන් තරම් බනිනවා. දැන් මේ දොස් කියන ගතිය ඔබේ මගේ ජීවිතේ තියෙන්න පුළුවන් අර අසුබවාදීව දැක්කොත්. සමහර වෛද්‍යවරුන් ගාවට මේ ලෙඩ්ඩු යනකොටම සුව වෙලා. සමහර ලෙඩ්ඩු ඉන්නවා බෙහෙත් වලට හරියන්නේ නැහැ. මොන විශේෂඥ බෙහෙත් දුන්නත් හරියන්නේ නැයි. ලෙඩේ තියන්නේ ඇඟේ නෙමෙයි හිතේ. හිතේ. ඒ හිතේ තියෙන ලෙඩ තමයි ජීවිතේ අපිව වින කරනවා අපිව. ඔව්. දැන් පුංචි උදාහරණයක් කරන් බලන්නකෝ චන්දන. මේ දැන් හූනියන් කියලා එමු. කෙනෙක් කිව්වොත් එම මට හූනියමක් කරලා තියෙනවා. මේ හූනියම නිසා තමයි මට මේ දේ සිද්ධ වුනේ. ඔබ හිතනවද චන්දන හුණියමයි කරලා තියෙන්නේ කියලා මේ විනාශය? හැබැයි මෙහෙමයි. ඒක කලේ විනාශ කලේමාව හුණියම තමයි කියලා අපේ හිත ඇතුලෙන් ගත්තම ඒ හුණියම වල්ලන්න ඕනේ නැහැ එළියේ. බිම කොහේ හරි. මෙතනයි වල්ලගත්තේ මමමයි වල්ලගත්තේ. කවුරුත් නෙමෙයි මම වල්ලගෙන. මම වල්ලගත්තට පස්සේ මේ මගේ හිත ඇතුලේ හුණියම එතකොට මම දකිනවා මට අදත් විනාශයක් හෙටත් විනාශයක් අනිද්දාත් තමයි මේ ජීවිතේ වැඩකුත් නැහැ. මේ විදිහට දකින්න දකින්න මගේ හිතෙන් මං කඩාවැටිලා ඔන්න වද හිංසාව මගේ ජීවිතේ මම හදාගෙන. නිසා මේ ඔයාට මේ ගීතිකාව ගායනා කරනකොට මං දන්නවා මගේ ජීවිතේ ඒ කියපු කතාව ඔබට දැනෙන්නේ නැති කියලා. අනිවාර්යෙන්ම. ඔයාගේ ජීවිතේ යම් යම් ප්‍රශ්න තිබිච්ච තැන් අසනීප අමාරුකම් වෙච්ච දැන් තනි වෙච්ච තැන් මේ මේව හැම එකක්ම චන්දන ආපහු අපේ පස්සෙන් ඉලවනවා. ඔබට එක දවසක් අසනීප වුණා නම් හිතන්න හොඳ නැහැ මට ආපහු අසනීප වෙන්නේ නැහැ කියලා. ඔබ යම්කිසි දෙකෙන් පරාජයක් ලැබුවා නම් හිතන්න එපා මං ඊර ආපහු පරාජය වෙන්නේ නැහැ කියලා. අදිෂ්ඨානයේ වෙනම එකක්. හැබැයි නැවත සිදුවීම තව එකක්. අපි අදිෂ්ඨාන කරගන්නවා ප්‍රාර්ථනා කරනවා අනේ මට නම් නැවත නම් මේ වගේ එකක් එපා ඒක හොඳයි ඒක නරක නැහැ. නමුත් වුණොත් ඒක බාර ගන්න පුළුවන් හිතක් ඇති කරගත්තොත් කොයිතරම් අපි හොඳයිද? ඒ නිසා මට හිතෙනවා චන්දන අපේ ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ මම ඔබටත් කියන්නේ එකයි ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේ සමග යන ගමනේදී වැඩි වැඩියෙන් ඉල්ලන්න කරදර
වැඩි වැඩියෙන් ඉල්ලන්න අසනීප. දැන් මම මෙහෙම කියද්දි ඔබට තරහ යන්න පුළුවන්. අසනීප ඉල්ලන මෝඩයා කවුද කියලා. කරදර ඉල්ලන මේ මේ මෝඩයා කවුද කියලා. දෙවෙන් වහන්සේ වුණේ මෝඩ වෙන්න. ජේසු වෙනුවෙන් මෝඩ වෙන්න. අර අසීසි සාන්ත ෆ්‍රැන්සිස්තුමා කිව්වේ ඒකයි. මම ස්වාමින් වහන්සේ නිසා පිස්සෙක් වෙන්නම්. මම ස්වාමින් වහන්සේ නිසා මෝඩෙක් වෙන්නම්. ඒ සාන්ත ෆ්‍රැන්සිස්තුමා අද්දැක්කේ සතුට පර්ෆෙක්ට් ජොයි කියලා කියනවා අපි. මේ ඒ සතුට සම්පූර්ණ සතුට අද්දැක්කේ ජීවිතේ ගැඹුරු තැනට ගියාට පස්සේ. මං චන්දනගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. ජීවිතේ උපරිම සතුට ලබන එකනා කවුද කියලා මට පොඩ්ඩක් කියන්න. ඔයා හිතන විදිහට කවුද? ජීවිතේ උපරිම සතුටක් අත්දකින්න එකනා උපරිම නිදහසක් අත්දකින්න එකනා මේ ලෝකේ කවුද? ඔබට හිතා ගන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. උපරිම නිදහසක් සතුටක් අත්දකින්න එකනා. ඔව්. දේව ආදරය කියන එක හරියට තේරුම් ගත්ත කෙනාද කියලා මට හිතෙනවා. උත්තරය හැබැයි මං හිතනවා වැරදි කියලා. ඔව් මොකද දන්නේ ඔබ හිතන්නේ නැති උත්තරයක්. ඒක මනෝවිද්‍යාඥ විස්තර කරනවා. මේ ලෝකේ උපරිම සතුටක් උපරිම නිදහසක් අත්දකින්නේ පිස්සු හැදිච්ච කෙනෙක් නේ. ඔබ දැකලා ඇදිනේ ඔය උමතු රෝගයෙන් පෙළෙන අයව නේ. උපරිම සතුටෙන් ඉන්නේ. අද දවල්ට කන්නේ මොනවද කියලා සිතුවිල්ලක් එනවද? මේ මේ ළඟින් යන්නේ ජනාධිපතිතුමා තමයි මං පිළිවෙලට ඉන්න ඕන හිතෙනවද? එයාගේ හැටි එයා යනවා. එයා ජනාධිපති නෙමේ කවුරු ආවත් එයා මේ යන්න ඕන සින්දුවක් කියන්න ඕන සින්දුවක් කියනවා. කවදාවත් මේ නිදහසට බාධාවක් ඇති වෙන්නේ නැහැ. අපි අපේ තුල පිස්සුවක් නැති නිසා මොලේ ටිකක් වැඩි නිසා අපි කල්පනා කරනවා රඟපාන්න බඩිගිනි නමුත් බඩිගින්නක් නෑ වගේ. ඒකනේ දැන් ගෙදර ගොඩ ගොඩ වුණාම කෙනෙක්ගේ මේ තේ එකක් බොමු නේද කියලා අහනවා නේද? අයියෝ මේ තේ බීලා ආපු ගමන් මේ බොරු කතාවක් කියන්නේ යා. බත් ටිකක් කමු නේද? මේ බත් කාපු ගමන් ආවේ. මේක ඇත්ත කතාවක් නෙමෙයි බොරු කතාවක්. මෙන්න මේ රඟපෑම අපි කරන්නේ මොලේ වැඩි හින්දායි. ඒ මොලේ වැඩි වෙනකොට ලැජ්ජාව කියන දේ ඇති වෙනවා. ඒ වගේම සමහර දේවල් හංගන්න ඕන වෙනවා. ඔය වගේ බහුබූත ගොඩාක් දේවල් අපි වටා තියෙනවා. පොඩි ළමයාගේ තත්ත්වය හිතලා බලන්න. පොඩි ළමයෙක්ගේ බඩගිනියෙන් ඔව් ඇත්ත ඇති සරියෙන් දකිනවා. ජීවිතේ ඇත්ත ඇති සරියෙන් දැක්කොත් ඒක තමයි දේව ආදරයට ලං වෙන අය. ඒකයි ජේසු කිව්වේ ඔබ කුඩා දරුවන් මෙන් උනොතින් දේව රාජ්‍යයේ අත ළඟ වෙනවා යට. කුඩා දරුවන් වගේ වෙන්න. ඒ නිසා මේ ගීතිකාව ඔබට ඇහෙන්න ඕනේ චතාරික කාලේ විතරක් නෙවෙයි කියලා කිව්වේ ඒකයි. අපිට දුක් කරදර ලෙඩ දුක් හැදෙන චතාරික කාලේ විතරක් නෙවෙයිනේ නේ. කාලයක් නැහනේ. ලෙඩ දුක් අසනීප අමාරුකම් වේදනාවල් ප්‍රශ්න වලට කාලයක් තියෙනවද? මේ කාලේ තමයි ප්‍රශ්න කාලේ. මේ කාලේ තමයි ලෙඩ කාලේ. මේ කාලේ තමයි නෑ හැම දෙයක් නෑ. ඔව මිශ්‍ර වෙලායි තියෙන්නේ. ඒ නිසා මේ ওই ගීතය චන්දන මට මේ ආපහු එහෙන්න සලස්සන්න ඕනේ. මම චුට්ටක් යන්න ඕන. ගිහිල්ලා හැබැයි මං ආගේ ගායනය අහගෙන ඉන්නවා. හොඳයි. ඒ නිසා ගායනා කරන්න. හරි. හොඳයි. තව දවසක් හම්බෙමු. ගීතේ ගායනා කරන්න එන. හොඳයි. ස්පීඩයි. ਸੁਵੇ ਆਦਰੇ ਵਿਧਵਾ ਕੋ ਬੇ ਜੀਵਿਤੇ ਦੇਨੁਨਾ
सुने आदरे वद वेदना भी पुरुषे गिना भी उबहा वगे विन्न दो वद वेदना भी पुरुषे गिना भी उबहा वगे